mai adatte maadhi sakatchawa arambakarinata karunthi ekak gendak kimara bala apurthu yanne maithara mudinma adawase mamak apita palin manthi harshan rajakumar visheshayen ada lankawata athula thiyen wenasa loke api rathiyen me shala vyasanayak ekka api ratak heta kohomada issarata yanne kiyana kandha pahedili adahasak ඉදිරිපත්ේවර බලාපොරොත්තු වෙනවා අපි දන්නවා ලංකාවේ මේ වෙනකොට අපේ ශ්‍රම බලකාය බැලුවොත් ලක්ෂ 90කට එනවා ලක්ෂ 90කට එහා ඉන්න ශ්‍රම බලකායට අද ලෝක කම්කරු දිනේ තියෙන්නේ මොන වැනි හිඟීමක් ඔබට මට අපේ ඉන්න රටේ ඉන්න අනිකුත් සේවයේ යෙදෙන සියලු මහත්තුරුන්ට මේ වෙලාව වෙනකොට තමන්ගේ රැකියාව පිළිබඳ විශාල අනිශ්චිතභාවයක් මයිතර මේකේ ඇත්ත ඇතිසැටියෙන් කතා කරන්න ගියාම ගොඩක් කට්ටියගේ හිත රිදේ. හැබැයි මම හිතනවා අපේ යුතුකම විපක්ෂයක් ඇයිද ඇත්ත ඇතිසැටියෙන් කතා කරන්න සහ මේකට මොකද ආණ්ඩු වරන් තියෙන විසඳුම කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවෙන් අහන්නට කැමතියි. අපි දන්නවා මේ ලක්ෂ 90ට රැකියා දෙන්න කොම්පැනිකාරයෝ. කොම්පැනිවල අයිතිකාරයෝ. ඒ අයිතිකාර හිමිකාරත්වයේ තියෙන මහත්තුරුට අද මොකද රජය ලබා දීලා තියෙන විශ්වාසය මේ සේවයේ දෙන රැකියාවල් යෙදෙන මේ ලෝක කම්කරු දින දවසේ ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාවය ආරක්ෂා කරන්න ආණ්ඩුව මොකක්ද අරන් තියෙන පියවර කෙනෙකුට වෙලාවදී අහන්න. මුලින්ම මතක තියාගන්න කොම්පැනිවල අයිතිකාරයන්ට ණය මුදලක් හරි අරන් දීලා ආණ්ඩුවේ ගහනවයි කිව්ව ගැසට් ටික ගහලා හරි ඒ ගහපු ගැසට් වල ප්‍රායෝගිකතාවය පිළිබඳව මිනිසුන්ගෙන් ගිහිල්ලා අහන්න. එහෙම දෙයක් සුළු ආයතන තියෙන විශාල මහ පරිමාණ ආයතන හිමිකරුවන්ට මේව ලැබිලා තියනවද නැද්ද කියන එක ඉස්සලාම කොහෙද බලන්න. ඒකත් අද අපි දන්නවා අප්‍රේල් මාසේ පඩිය ශ්‍රම බලකායෙන් මම හිතනවා ලක්ෂ 20කට 30 විතර සමහර කන්නවල පඩියක් ලැබිලා තියෙනවා. දෛනික වේතනින් ජීවත් වෙන මිනිසුන්ට තියෙන අද තියෙන අසීරු පාඩක කල්පනා කරලා. අපි දැක්කලා තියෙනවා බැංකුවෙන් කියලා තියෙනවා බැංකුව වලින් ණයක් ගන්න පුළුවන්. බැංකුවට ගියාම ඔබතුමාලා මාධ්‍ය වේදින් තුනක් හොයලා බලන්න පුළුවන්. බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න ගියාම මේ කියන ආණ්ඩුව පාස් කරපු ණය ගන්න ගියාම කියන මහා විශාල කිරවීම් කීපයක් මේ වල තියෙනවා. විශේෂයෙන්ම ඩොකියුමන්ටේෂන් ඉල්ලනවා, අරලියුම ඉල්ලනවා, මේලියුම ඉල්ලනවා, තමන්ගේ පඩිය කීයද කියලා අහනවා, ඒක වල ස්ථිර කරලා කොම්පැනියෙන් ලියුමක් ගෙන කියනවා, එහෙට යනවා, මෙහෙට යනවා මේ වෙලාවේදී රට වහලා තියෙන වෙලාවකදී මිනිසුන්ට මහා විශාල අපහසුතාවයක් මිනිසුන්ව ඇද දමලා තියෙනවා කියන එක අමතක කරන්නට එපා. මේක තමයි අපිට තියෙන ගැටලුව. රජයක් කැරියට අපි දන්නවා අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටේ මේ අවස්ථාව වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණාම ලංකාව මිසින් විශාල විශ්වාසයක්. මොකද්ද මේ සිංගප්පූරුවේ හිටපු ලී කොන් යූ වගේ නායකයෙක් තමයි ලී කොන් යූ වගේ නායකයෙක් තමයි රටේ ජනාධිපති වෙලා තියෙන්නේ. අපි අද අපිට තාම කලකිරීමක් තියෙනවා. ඒ ලී කොන් යූගෙන් බලාපොරොත්තුනේ සිංගප්පූරුවේදී එතුමාගේ සාර්ථකත්වයේ මූලික හේතුව උනේ මාෆියාවල් නැති කිරීම. මාෆියාව රටක තිබුණ මාෆියාව නැති කරා. හැබැයි අපි අද අහන්න කැමති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මාෆියායින් කරනවා කිසේදක් අර හිටපු හොරු ටිකම කැබිනට් එකට දාගන්න. ඒක තමයි පළවෙනි එතුමාට වැරදිච්ච දැන. අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක අපි සමූහ ආණ්ඩුවක් හදලා පරදිච්ච මිනිසුන් වෙනලා ඉඳුවා වගේ කැබිනට් එකේ මේකේ ඒකේ දෙක. ඒ නිසා එදා මිනිස්සු ජන බරමත් දුන්නේ අලුත් යහපාලනේ අලුත් මිනිස්සුයි කියලා හැබැයි අන්තිමට පරිදිත්ත කට්ටිය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙනල්ලා කැබිනට් එකේ ඉඳුවා. දැන් අද මොකද වෙලා තින්නේ? නැවත තව කොරු ටික ඉඳලා තියෙනවා. මාෆියාවල් ගැන කල්පනා කරා. මාෆියාවල් ගැන කල්පනා කරොත් එම් පොළොන් නරුවේ ඕන කෙනෙක්ගෙන් අහන්න තවම සහල් මාෆියාව තියෙනවද නැද්ද කියලා. ඔය කවුරු මොනාකුවත් සහල් මාෆියාවක් තියෙනවද නැද්ද කියලා ඔබතුමාලා පොළොන් නරුවේ හොල් බලන්න. වැලි මාෆියාවක් ලංකාවේ නැද්ද? තවම වැලි මාෆියාවක් තියෙනවා. මාධ්‍ය මාෆියාවක් නැද්ද ලංකාවේ? මාධ්‍ය මාෆියාවක් තියෙනවා. කුඩු මාෆියාවක් නැද්ද ලංකාවේ? කුඩු මාෆියාවක් ලංකාවේ තියෙනවා. කසිප්පු මාෆියාවක් නැද්ද ලංකාවේ? කසිප්පු මාෆියාවකුත් තියෙනවා. එතකොට එදා බලාපොරොත්තු වූ ගෝඨාභය රාජපක්ෂ කියන ලී කොන් යූ වැනි නායකයෙක් ලංකාවට එනවා කියවද සම්පූර්ණ අද ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මොකද එතුමාට මේ රටේ ඉන්න මිනිසුන් ගෙවීමේ පඩිය. මොකද කියලා අපි එදා කිව්ව මිනිසු පිළිගත්තේ නැහැ දේශපාලන අත්දැකීමක් නැහැ කියලා. දේශපාලන අත්දැකීමක් නැති බව අද පැහැදිලිව පේන්නේ. අද මේ මෙච්චර රට මාසයක් පනින්න බහලා තියෙනකොට මේ මිනිස්සුගේ පොලිටික් ගිවන් මිනිස්සුගේ කැමති හැමකම දේශපාලන වෙලාද? එලෝලු ටික ගන්නේ ඒකත් දේශපාලන විසෙන් ගිහිල්ලා මේ ආර්ථික මධ්‍යස්ථානලින් මාෆියාවක් ඇති කරගන්න.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයතුමා වුණා දෙක නවත් කළා. ඒත් මේ දේශපාලනය තුළ අද මොකද්ද කළේ? අපි පාර්ලිමේන්තු වරින්න පාර්ලිමේන්තු වරින්න කොහොම ඒක බැහැවි. ඇයි පාර්ලිමේන්තු වරින්නේ කියන්නේ? මිනිසුන්ට රටක විනිවිද බව කියන මම හදවතින් කියනවා අපි දෙන්නම තරුණ මන්ත්‍රීවරු කියලා හිතුවා තමයි බාර ගන්න පුළුවන්. හැබැයි අපේ අපි 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 විශ්වාස කරන්න ඕනේ එක දෙයක් අපි රටක් ඇයිද මේ 225 මැරියම් මේ පාර්ලිමේන්තුවේ තියෙන අපිට අද අවස්ථාවක් තියෙනවා ලීකොන් නියු වගේ වෙන්න හිටපු ජනාධිපතිට පුළුවන් මේ රටට අලුත් පණිඩයක් දෙන්න රටක් ඇයිද අපි 225 එකට හිටගන්න කියලා. ඒකට ඡන්දයක් මොන්නේ නැහැ. රටක් කරන්නේ විධායකයා ව්‍යවස්ථාදායකයා සහ අධිකරණය කියන ඒ ප්‍රධාන කුළුණු තුනේ තමයි රට කෙරෙන්නේ රට ගමන් කරන්නේ රට සම්පූර්ණ කටයුතු මෙහෙවන්නේ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? එතකොට විධායකයා ව්‍යවස්ථාදායකයා අධිකරණය කියන එකේ විධායකයා තනියෙන් ගමනක් යන්න හදනවා නම් මොකද ඒ කියන්නේ අපි එදා කියපේ ඒකාධිපති වාදය අද එන්නේ. ඇයි පාර්ලිමේන්තුවක් කතා කරන්න බැරි? පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න පක්ෂයේ හිටපු කතානායකවල ශ්‍රේෂ්ඨ කතානායකවල සියලු දෙනා කියනවා නම් මේකේ විසඳුම පාර්ලිමේන්තුව කැඳවන එක කියලා. ඇයි ජනාධිපති හා අගමැතිට විතරක් මේක දෙන්නේ? මේක මහා විශාල ප්‍රශ්නයක්. මොකද විශාල මුදලක් ලංකාවට එනවනම් ඒ මුදල් පරිපාලනය කරන්න පාවිච්චි කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදයේ මොකක් හරි බජට් ලයින් එකක් තියෙනවනේ. මුදල් යන තැනක් තියෙනවනේ. එහෙම නැතුව තමන්ගේ අම්මගේ අප්පගේ බූතලේ වගේ නින්දුන් දෙන්න සල්ලි තමන්ගේ දේශපාලන ගැත්තන්ට දීලා බෙදන්න බෑ. ඇයි එහෙමද කරන්නේ? අද අපි කම්කරු දිනේදී මේ කම්කරුව ගැන මතක් කරනවා. රට කරවන්න ඉන්න මිනිසුන්ගේ පඩි නැතුව ඉන්නකොට අපි ඒක මතක් කරනවා. අපි මෙච්චර කාලයක් කටවහගෙන හිටියේ හැංගිලා ඉඳීම නෙමෙයි, අපි ඒගොල්ලන් කරපු කැත දේශපාලනේ නොකරපු නිසා. හැබැයි අද මිනිසුන්ට පාරේ බහැලා ඉන්න බෑ. බලන්නේ ලොක්ඩවුන් එක අමතක කරලා දැන් අලුත් ලයින් එකක් එනවා. මේ ටීවී වල බලනකොට, න්ියුස් එකෙන් බලනකොට කොරෝනාත් එක්ක අපි ජීවත් වෙමු කියන ලයින් එකට ඇවිල්ලා තියෙනවා. ඉස්සල්ලාම සෞඛ්‍ය අමාත්‍යතුමා කිව්වා කොරෝනා ඉවරයි ලංකාවෙන් කියලා 19 වෙනිදාදී. හමුදාපති කිව්වා 25 වෙනිදා හොඳ පණිවිඩයක් දෙනවා කියලා. නමුත් දැන් තේරුණා වැඩේ යන පාර හොඳ නෑ, මේක හැමදාම එනවා. දැන් ලයින් එක කියන්නේ කොරෝනා තියෙනවා, අපි ජීවත් වෙමු. ජීවත් වෙන්න පාර අපි අරිමු, කඩ ටික අරිමු, බිස්නස් කරමු, අපේ සෝෂල් ඩිස්ටන්සිං එහෙම නැත්නම් අපේ දුරස්ථභාවය අපි තියාගමු. හැබැයි ඒ කියලා නැතිවරණයක් තියා ගැනීමම ඉලක්ක කරගෙන යනවා නම් මේක මහා නැටි ආණ්ඩුවක් කියන එක කියන්නේ. මම මතක තියාගන්නේ මිනිසුන්ගේ ජීවිතවලින් අපි එදත් කිව්වා පොහොට්ටුව මිනිමලක් කරගන්න හදන්න එපා. දැන් අවසානේ වෙන්නේ පොහොට්ටුව මිනිමලක් කරගන්න තමයි මේ උත්සාහය ගන්න. දරුවෝ ඉස්කෝලේ අරින්න පුළුවන් වෙනවා කියන්නේ තමයි. ඒ අස්ථාවර භාවයේ නැද්ද? රැකියාවට යන්නේ අස්ථාවර භාවයේ නැද්ද? මේ ඔක්කොම මාසේ 4 වෙනිදා 5 වෙනිදා රට ඇරියට පස්සේ මුතුමල්ලගේ උත්සාහය තියෙන්නේ මැතිවරණයකට යන්න නම් අන්න එතන හරි වැරදි. ඒ අපි ඒකනේ කිව්වේ මේ ජනාධිපතිවරයා මම මේ ගමම්පිල අපේ ගමම්පිල කිව්වා මේක එක්සත් ජාතික පක්ෂේ තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේකට වග කියන්නේ කියලා නෑ. මේ පස්සේ ගමම්පිල කිව්ව නිසා මම කියන්න තමයි මේකට වග කියන්නේ ගෝඨාභය රජ. හේතුව මෙතුමාට තිබුණා සෙප්තැම්බර් මාසෙකම මේ පාර්ලිමේන්තුව සෙප්තැම්බර් මාසෙකම පාර්ලිමේන්තුව තියෙනකොට ලෝකේ කොරෝනා කියන එක එළියට ඇවිල්ලා තියෙනකොට දෙසැම්බර් මාසයේ ඉඳලා මොන කෙංගෙඩියකටද මාර්තු මාසේ පළවෙනිද පාර්ලිමේන්තුව ඉස්සරහ හරින්නේ? එතකොට පාර්ලිමේන්තුව ඉස්සරහට මේ ප්‍රශ්නේ ඉස්සරහ ලදාගත්තේ අපිද නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා? මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ අපිද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා? ඒ නිසා අපි ඉල්ලීමක් කරනවාද? කරුණා කළම් විපක්ෂයේ ඉන්න ඔක්කොම පක්ෂ ඒකමතිකව කියනවා නම් කොන්දේසි විරුද්ධව සහයෝගය දෙන්නම් කියනවා නම් ඇයි පාර්ලිමේන්තුව අරගන්න ඔච්චර බය? මිනිසුන්ගේ ජීවිත දෝනේ තමන්ගේ බලය. මිනිසුන්ගේ කියලා මං ගම්මන්පිලට කියනවා දන්නේ නැති මගුල් කියවන්න එපා. ගම්මන්පිල මහත්තයර මතක් කරලා දෙන්න ඕනේ 19 වෙනිදාන රට අරලා තිබ්බේ එතුමන්ලගේ ආණ්ඩුව නොමිනේෂන් දී ගන්න. මොකද එක්සත් ජාතික පක්ෂයේ සම්මුතිය ජනබලයේ කැඩුණාම ඒගොල්ලන්ට වාසිය කියලා ඉතල. මේ සම්පූර්ණ දේශපාලන කිරීම තුල අද අපේ ලංකාව අස්සාරු නැත්නම් අපිට නීති ගොඩක් ඉස්සෙල් ලංකාව අරින්න තිබුණා. අපි හරියට කලබල වෙලා මේ ප්‍රශ්න ගැන ඉස්සෙල්ලාම හිතලා මේ ලංකාවට එන්න ලංකාව කොරෝනා ෆ්‍රී කියලා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයෙන් වීඩියෝ හදන්නේ නැතුව අපි පෙබ්‍රවාරි මාසේ අන්තිම වෙනකොට රට වහලා තිබ්බනම් අප්‍රේල් සිංහල අවුරුද්දට රට අරගන්න තිබුණා. එහෙම කරේ නැහැ. එයාපෝට් අරලා තිබුණා. එයාපෝට් වල කිව්ව කතන්දර කොහොමද කිව්වේ? එනකොට ස්ක්‍රීන් තියනවා, ඒ වලින් බලනවා, අල්ල ගන්නවා, ගෙනියනවා. අන්තිමට කෙලවෙනකම්ම හිටියේ. අද මෙලෝ කම්කරු දින දවසේදී අපි මතක් කරනවා අද කම්කරුවට මේ රටේ ඉන්න මිනිහට ජීවත් වීම පිළිබඳ විශ්වාසයක් නෑ. ලංකාවේ 65%ක් ඉන්නේ දෛනික වේතනය ගන්න මිනිස්සු. ඒ මිනිස්සුන්ට බැංකුවෙන් ගිහලා ණයක් ගන්න පුළුවන්ද?
දවස පඩියට වැඩ කරන මිනිහට පුළුවන්ද මේ ලංකාවේ එකක් මතක තියාගන්න මේ අපි දැනට හරි මෙහෙම ඉන්නේ අපේ සංස්කෘතිය වෙනස් ලංකාවේ සංස්කෘතිය වෙනස් අපේ අල්ලපු ගෙදර මිනිහා මේ මිනිහට කන්න නැත්නම් ඒ මිනිහා කෑම එකක් දෙනවා මේක ආණ්ඩුවේ මගුලක් නිසා නෙමෙයි අපේ සංස්කෘතියේ තියෙන හොඳකම නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන තවම මිනිහෙක්ට කන්න බොන්නේ නැතුව පාරේ වැටලා කෑම නැතුව මැරෙන්න නැත්නම් පත් වෙලා තියෙන අපේ සංස්කෘතිය හොඳ නෑ එහෙම නැතුව මේ ආණ්ඩුවේ දේශපාලන රුපියල් 5000 විකාරය නිසා නෙමෙයි නිසා අවධාරණය කරනවා ආණ්ඩුව මේ මේ විහිළුව නවත්තන්න මැතිවරණ එජෙන්ඩාව පස්සට දාන්න මිනිසුන්ව කෙලින් හිටවන එජෙන්ඩාව ඉස්සරහට ගේන්න විපක්ෂය ලංකාවේ පළවෙනි පාරට කියනවනම් ඒක මතිකෝ ඔබතුමාලට දෙන්න යන්න අප මේ මේ සෙප්තැම්බර් මාසෙ නම් ඊට පස්සෙ යන්න ඕන නම් එහෙමත් ගන්න අපි සිවිල් සහයෝගය දෙන්න මොකද රටක් හැටියට රටක් නැතෝ දේශපාලනය කළවලා රටක විශ්වාසයක් නැතෝ දේශපාලනය කළවලා ඒ නිසා අපි නැවතතාවක් ආයාචනා කරනවා මේ මේ ලීක් ඔන් යූ එන්ඩ් ඔන් නම් ලීක් ඔන් යූ වගේ කෙනෙක්ව පත් කරයි කියලා 69 ලක්ෂයක් බලාපොරොත්තු වුණා නම් අපි එදා කිව්වම් මෙතුමට අත්දැකීමක් නැහැ කියලා 56 ලක්ෂයක් ඡන්දෙ දුන්නා අපේ පැත්තට හැබැයි යාගේ 69 ලක්ෂය වෙනුවෙන්වත් අපි ඉල්ලීමක් කරනවා ඔබතුමා ලීක් ඔන් යූ කෙනෙක් වෙන්න දැන්වත් උත්සාහ කරන්න. එහෙම කියාගෙන නෑ. එහෙම පාටක් පේන්නවත් නැහැ. හැබැයි දැන්වත් ඔබතුමාට අවස්ථාවක් තියෙනවා දේශපාලනයේ එජෙන්ඩාව පස්සට දාලා සියලු දෙනා ඉස්සරහට ගැනලා පාර්ලිමේන්තුව කැඳවලා රටේ මිනිසු ගැන හිතලා 225ටම කෙලවලා ඵලයන් කියලා මිනිසු සාප කරන තැනකදී මා ජනාධිපතිවරයාට පුළුවන් නම් කිසි තාමත් හොඳ තීන්දුවක් ලබා දෙන්න. මම දැක්කා එතුමා ගහන ලියුම් ගැනීම ගොඩක් කියයි. තාමත් කනගාටුයි එතුමා ඉන්න දේශපාලන එජෙන්ඩාව ගැන. මම හිතපු ගෝඨාභය රාජපක්ෂත් ඕම ඉන්නේ. මම හිතුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්න පළවෙනි කෑල්ලේ එතුමා එකපාරයි ඉල්ලන්නේ කිව්වා. ඒ එකපාරේදී කරන්න ඕන සියලු වෙනස්කම් දේශපාලනේ ওই මාෆියාවල් ඒ සියලු දේ අයින් කරයි කියලා. නමුත් එතුමා කරන්නේ එකම දේ. ඒ කියන්නේ විශාල කනගාටුවක් වුණ ලංකාව දිහා විශාල අසරණ තත්ත්වයක පත් වෙලා තියෙනවා. අපි ලෝකෙ මේ ප්‍රශ්නේ තිබුණාට අපි ලංකාවට බලපාන්නේ දී බලමු. අපේ ණය ට්‍රිලියන ගාණක් එකතු වෙමින් පවතිනවා. කොහොමද රට අරපු ගම ජීවත් වෙන්නේ? ඒ නිසා අපි අද රටක් ඇයට දේශපාලනේ පස්සට දාමු. දැන් අපි කියමු මොකද මේ ඡන්දෙ තිබ්බමයි කියලා. මොකද මේකට වියත්මගෙන් එනවද කට්ටිය? එහෙම නැත්නම් අලුත් හොඳ පිරිසිදු දේශපාලන ඔය ඉන්න හොරු ටිකම තමයි ඇත්ත දුන්නේ. එනිසා ඒක ජෙන්ඩාව ඉස්සරහට දාගන්නේ නැතුව මම හිතන අඩු ගන්න මේකයි ඒකේ අතර කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ ඉන්න පාර්ලිමේන්තුවම තමයි ඊගාව පාරට එන්නේ. හරි. එනිසා මේ පාර්ලිමේන්තුවෙන් හරි මේ කරපු විනාශයත් එක්ක පාර්ලිමේන්තුව කඩපු මිරිස්කුඩු ගහපු ඒවත් එක්ක හරි අඩු ගමු ගන්නේ කමන්නේ. මේ ඒගොල්ලන්ගේ පැත්ත රාණ්ඩුව තියෙන්නේ අපි සහයෝගය දෙන්නම් කියනවා මිනිසු පැත්තෙන් ඉඳලා මිනිසුන්ට ආදර්ශයක් දෙමු පඩි ගන්න නැතුව අපිට මේ මාස 6ක් හරි අවුරුද්දක් හරි පාර්ලිමේන්තුව තියෙනවනේ. ඒ පාර්ලිමේන්තුවේ මේ ජනතාවට දෙන්න සහන දෙන්න අපි සූදානම් කියලා නම් ඇයි අරින්නේ බෑ. දාපේ ආයතනා කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අවසාන වශයෙන් ආයෙ මතක් කරනවා ලීක් ඔන් යූ කෙනෙක් වෙන්න හිතපු මේම හිතන් හිටපු කට්ටිය වෙනුවෙන් හරි ඔබතුමා හරි තීන්දුවක් ගන්න කියන ඉල්ලීම අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ මහ ජනතාව වෙනුවෙන් සහන දෙන්න 190ක් අපේ ඉන්න සුන බලකායට සහනේ ලපිතාම මිනින් ලබා දෙන්න. රජයේ බැංකුවක් කරා හරි ඒගොල්ලන්ගේ පඩි එහෙම නැත්නම් ලෝන් එකක් විදියට ඒක දෙන්න පුළුවන් ක්‍රමවේද හදන්න. ඒක හැදුවට ගැසට් ගැහුවට ප්‍රායෝගිකව නොවීම තුළ එන්නන්නේ ගෝඨාභය රාජපක්ෂ වැඩක් නෙවෙයි. මොකද ගෝඨාභය රාජපක්ෂ වැඩක් කියාගෙන තමයි මේ ජනාධිපති කරේ. හැබැයි වැඩක් නොවන තැනට එතුමාව පත් කරලා තියෙන කණ්ඩායමක් ඉන්නවා. තමන් ගෝඨාභය රාජපක්ෂ මතුමාගෙන් අපි සමගි ජන බලවේගය විදිහට ඉල්ලන්නේ මිනිසුන්ගේ පැත්තෙන් ඉඳන් අපි ඔබතුමාට සහයෝගය දෙන්න කියලා.